කියා දෙන්න ආදරය දරම් කතාව අපි ගොඩක් ආදරෙන් බලන කතාවක්. වීඩියෝකට යන්න කලින් තවමත් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ඉතින් කොහොම වුණත් ලින්කන් කතාවෙන් අයින් වෙන්නේ ඉතාමත් දුක් මුසු විදියට අපේ හිතට ලොකු වේදනාවක් දීලා කතාවක් වුණත් ලින්කන්ට ගොඩක් අය බැනලා තියෙනවා. ඒ කියන්නේ අනාකින් විදියට හැමදාම ජීවත් වුණේ කට්ටියකින් අපහාස විඳ විඳ කියලා. පුතා චන්දෙල්ලා දිනටකම් බලන් ඉඳපු ලින්කන්ට අන්තිමට සදහටම පුතා වෙනුවෙන් ජීවිතේ පුතන් වුණා. අනාට වදින ගිය වෙඩිල්ල තම තාත්තගේ පපුවටම ඔළුවටම වැදුනා. ඉතින් කොහොමුණත් අනාට ඒක දරා ගන්න බැහැ. මොකද මේ චන්ද කටයුතු නිසා තමයි තමන්ට තාත්ත නැති වුණේ. ඉතින් අනා මෙතනින් පස්සේ අනාගේ චරිතය පොරවගේ පැත්තකට හැරේද නිර්වාණ මොන වගේ දෙයක් කරයිද? පතිරාජගේ අවසාන කාලෙ මේක වෙන්න පුළුවන්. බලමු අනා මේකට පතිරාජට මොන වගේ රිටර්න් එකක් ඉදිරියේදී දෙයිද කියලා.